ජයශ්‍රී මා බෝ සමිඳු පෙරෙන් දළදා සමිඳුගේ අනන්ත වූ ආශිර්වාදයෙන් ඔබ සැමට සියලු යහපත මුදා වේවා. සදහවතුනේ, කාලය අපට බොහෝ දේ හිමි කර දෙන අතර කාලය අපට බොහෝ දේ අහිමි කර දෙපෙනවා. එනිසා මේ කාලය කියන දේ අපි රන්හා සමානයි කියත් හඳුන්වනවා. එනිසා වෙන් අපි කාලය නිසියාකාරයෙන් කළමනාකරණය කරගෙන පාවිච්චි කරන්නට ඕනේ. සදහවතුනේ, අද දවසේත් ඔබේ වටිනා කාලය මෙලෙසින් වැය කරන්නේ බෞද්ධ හා රූපවාහිනී නාලිකාවත් ගුවන් විදුලි නාලිකාවත් ඔබ වෙනුවෙන් ගෙන එන ප්‍රතිවේක්ෂා වැඩසටහන සුපුරුදු ලෙංගතුකමින් ඔබ වෙනුවෙන් සම්නිවේදනය කරන්නට අද දවසේත් අපි සූදානම්. භාවනා රාමතාවේ ඇසුරෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 45 වන සතියේ දෙවන ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට සිදු කළ ගෞරවනීය ආරාධනීය මෙත් සිතින් පිළිගෙන වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුඹර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාව වෙනුවෙන් දායකත්වයේගෙන කටයුතු කරනවා මාතර ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සදැහැති පිනැති පිරිසක්. එසේනම් මෙතැන් සිට මේ උතුම් දේශනය මෙලෙසින් පවත්වන්නට අප සියලු දෙනා ගෞරවණීයව ආරාධනා කරමු අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පුනච පරං භික්ඛවේ භික්ඛු භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහන රාමෝ හෝති පහනාරතෝති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානයේ ප්‍රාර්ථනාව කවුරුත් ඇති කරගන්න ඕනේ. අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ වර්ධනය කරමින් සතුටු වෙන්න ඕන දෙයක් ධර්මය කියලා කියන්නේ. ප්‍රහාණය කරමින් සතුටු වෙන්න ඕන දෙයක්. යමක් වැඩෙනකොට යමක් නැති වෙනවා. විසින් යම්කිසි වසක් තියෙනවා නම් ඒක ඒ වස නසන්න යමක් දැම්මොත් ඒ දාපු එක හේතුවෙන් ඒ වස නසිනවා වගේ අපේ ඇතුළාන්තයෙන් උපදින වැරදි සිතුවිලි ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයන් හමු වෙ නැති වෙලා යනවා. ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයන් හමු වෙ නැති වෙලා යනවා. මොකද හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දීලා තියෙනවා. හඳුන්වා දීලා විතරක් තියෙනව නෙමෙයි, කුසල උත්පාද පරියාය, ඒ කුසලය වර්ධනය කරගන්න ක්‍රමවේදය. මෙන්න මෙහෙම කරොත් ඒ කුසලය උපදිනවා. එතකොට ඒ ඉපදිච්ච කුසලය වර්ධනය කරගන්න විදිහ, ඊට පස්සේ වර්ධනය කරගත්ත කුසලය වැටෙන්න දෙන්නේ නැතුව ආපහු පිරිහෙන්න දෙන්නේ නැතුව තියාගන්න විදිහ, ඊළඟට ඒ කුසලය තුලින් අනිකුත් අංගත් එක්ක ඒකරාශී වෙලා නැවත අකුසලයක් නොනගින තැනටම අකුසලයක් කියන එකක් ආය එන්නේ නැති තත්ත්වයටම පත් කරගන්න ආකාරය. අන්න ඒ විදිහට චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති කියන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි අකුසල් වලින් පීඩිත වෙලා මේ ජීවිතය ගෙවන්න අවශ්‍ය නැහැ. අකුසල් වලින් බොහෝ පීඩිතයි. හැම අකුසලයක් එක්කම මේ පංචපාදානස්කන්ධය පිළිබඳව තියෙන ලෝභ, දේශ, මෝහ ඇති වෙනකොට පින්වත්නි, ඒවත් එක්ක අපි ලොකු පීඩනයකටපත් වෙනවා. එහෙම දුක් විඳිනවා, හිතෙන් දුක් විඳිනවා. යම් තැනකට වෙලා නිදහසේ ඉන්න නැහැ, නිදහසේ කොතන හරි තැනකට වෙලා ඉන්න තරම් පුළුවන්කමක් නැහැ. ඒ මොකද තමන්ගේ හිත නොයේකුත් දේවල් මේ ලෝකේ තියෙන මොනවා හරි දෙයක් ඉල්ලනවා හැම වෙලේම. ඉතින් ඒ මොනවා හරි දෙයක් ඉල්ලනකොට ඒ ඉල්ලන දේ හොයන්න ඕනේ,
ඒ හොයාගත්තොත් ඒක ආය හොයන්න ඕනේ. ඊළඟට ඒ හොයාගත්ත දේ කැඩෙනකොට බිඳෙනකොට නැවත සකස් කරගන්න ඕනේ. ඊළඟට ඒක පරිපූර්ණ කරගත්තාම ඒක පරිස්සම් කරන්න ඕනේ. ඒක පරිස්සම් කරගන්න කොහොමවත් බෑ ආයසරයක් ඒක කැඩෙනවා බිඳෙනවා ඒක තමයි අනිත්‍ය ස්වභාවය. එතකොට ආය ඒක පරිපූර්ණ කරන්න ඕනේ. ඒක නිවැරදි කරන්න වැඩ කරන්න ඕනේ. ආයේක නිවැරදි කරගත්තා කියලා තේරෙනකොට ඒක පරිස්සම් කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් මේ වගේ අපිට හොඳට තේරෙනවා යම් කිසි කාල රාමුවක අපි නිරර්ථක දෙයක් සිද්ධ කරමින් ඉන්නවා මේ ජීවිත කාලේ. එතකොට ඒ මේ ජීවිත කාලේ මේ සිද්ධ කරමින් ඉන්න නිරර්ථක කියන්නේ අර්ථයක් නැති එකතු කරගන්න දේවල් කඩලා බිඳලා යන හින්දා අර්ථයක් නැති ජීවිතයේ විශාල දුකක් විඳමින් ඉන්න ජීවිතයේ තමන්ගේ මනසින් නිබඳව සතුටක් උපදින විදිහට තමන්ගේ මනස සකස් කරගන්න පුළුවන්. ඒක තමයි මේ වෙනස ධර්මයේ සහ අධර්මයේ. ධර්මයේ සහ අධර්මයේ කියන්නේ කුසල් සහ අකුසල් වල කියලා කියමුකෝ. එහෙනම් කුසල් වර්ධනය වෙනකොට අකුසලයේ යට යනවා. ඒ කුසල් වර්ධනයේ වෙන යම් සීමාවකදී අකුසලයේ නැත්තරම නැති වෙනවා. එතකොට කුසලයේහි අවශ්‍යතාවයක් එන්නේ නැහැ. කුසලයේ කියන්නේ හැම වෙලෙම අකුසලයේ යටපත් කරන බලවේගය. අකුසලයේ නැගෙන්නේ නැත්නම් කුසලයක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒකෙන්ද රහත් උත්තමයන් වහන්සේට කුසල් අකුසල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අකුසලයේ නැගෙන්නෙම නැති හින්දා වැරදි වැඩ කෙරෙන්නේ නැහැ. ඒකෙන්ද ඒක නවත්ීමේ බලවේගයකුත් අවශ්‍ය නැහැ. එතකොට නිදහස්. ඉතින් ඒ අවබෝධයෙන් ඇතිවෙන නිදහස ඥානයේ උපදවීමෙන් ඇතිවෙන අවිද්‍යාව පහවීම. ඉතින් ටික ටික මේ රහතන් වහන්සේගේ මානසිකත්වයට කිට්ටු වෙන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ කියලා මම හැමදාම මතක් කරනවා. අපිට තියෙනවා හැම වෙලෙම යා යුතු ඉලක්කයක් තියෙනවා. අන්නේ ඉලක්කයට තමයි අපි ළඟා විය යුතුව තියෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි වෙහෙස මහන්සි වෙන්නේ. ස්ථීර සැනසීමක් ඇති කර ගැනීම සඳහා තමයි යම් දුකක් විඳිනවා නම් පිළිවෙත් මාර්ගය තුළ අපි දුකක් විඳිය යුතුව තියෙන්නේ ස්ථීර සැනසීමකට ළඟා වීම කියන මානසිකත්වය තියාගෙනයි. හොඳයි, අපි ඊයේ දවසේ කතා කරා පංච නීවරණය යටපත් වෙනකොට නෙක්ඛම්ම සංකල්පනා උපදිනවා, අව්‍යාපාද සංකල්පනා උපදිනවා, ආලෝක සංඥා උපදිනවා, අවික්කේපය උපදිනවා ඒ උද්දච්චයට විරුද්ධව. ඒ වගේම ධම්මවවත්තානම් කියලා කියන විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධ දේ උපදිනවා. එතකොට මේ ඒ කියන්නේ ධර්මය ගැන හොඳින් දන්නා වූ විමසා පිරික්සා බලමින් තමන්ගේ තුලින් ධර්මය නැగిලෙන ස්වභාවයකට පත් වුණාම ඒක ඒහි පස්සික ස්වභාවය දැනනකොට මේ විචිකිච්ඡාව දුරලා යනවා. අන්තිමට ඒක සම්පූර්ණයෙන් දුර වෙන අවස්ථාව එන්නේ සෝවාන් මාර්ගසිතේදී පටිසම්පාදය පිළිබඳව අවබෝධ වෙනකොට, දිට්ටි අයින් වෙලා යනකොට විචිකිච්ඡාව දුර වෙනවා. ධර්ම බුද්ධ ආදී අට තැන පිළිබඳ තියෙන සැකය අයින් වෙලා යනවා. ඉතින් මෙන්න මේ පහ අයින් වෙනකොට ලැබෙන සැනසීම අත්විඳින්න ඕනේ. ඒ වගේම ඊළඟට අපි ඊයේ දවසේ ඒ ගැන පිරික්සල බලන්න කිව්වා මගේ ළඟ කොහොමද මේ තත්ත්වයන් කියලා. ඊළඟට අපි කතා කරා අවිද්‍යාව කියන එක අයින් වෙමින් තමන් සතුටු වෙන්න ඕනේ, ඒ වගේම ඥානය පහළ කරගනිමින් සතුටු වෙන්න ඕනේ කියලා. මෙතනදී ඇත්තටම ලොකු දේවල් විතරක් නෙවෙයි, පුංචි දේවල් වලදීත් මෙතනදී අපිට ඒ සතුට ඇති වෙනවා. මම හැමදාම කියනවා අසුබ වගේ භාවනාවකින් පුළුවන්කම තියෙනවා කියලා. මුළු ලෝකෙම කෙරෙහි තියෙන රාගය, සියලු මිනිසුන් කෙරෙහි, ලෝකයේ ඉන්න සියලු මිනිසුන් කෙරෙහි තමන්ගේ හිත ඉල්ලන ගතිය, ඒ දකින්න ඕන කියලා ඉල්ලන ගතිය, ඒ අයගේ හැසිරීම්, ඒ අයගේ ක්‍රියාකාරකම් ලස්සනයි කියලා සම්මත වෙලා තියෙන අයගේ නැටුම්, ගැයුම්, වැයුම් ආදී දේවල් දැකීමේ ආසාවෙන් එක එක ඒ කතා කරන විදිහවල්, හිනහ වෙන විදිහවල්, දඟලන විදිහවල් පිළිබඳ ප්‍රාර්ථනාවෙන් ඉන්න සිතක් තියෙනවා. එතකොට ඒ ප්‍රාර්ථනාව හින්දා හැම වෙලෙම අපි මොනවා හරි හොයනවා. ලෝකේ මේ රූප හොයනවා, ශබ්ද හොයනවා, දුරකථනයෙන් හොයනවා, රූප වාහිනියෙන් හොයනවා, නැත්නම් බාහිර ලෝකයෙන් හොයනවා. දැකීමේ ආසාවෙන් තද පෙලීමක පෙළෙනවා. යම් කිසි විදිහකින් ඔය ලෝකයේ ප්‍රසිද්ධ කෙනෙක් එහෙම මේ ලංකාවට ආවොත් එහෙම ඉතින් මිනිස්සු පොර පොර කකා ඇදි යනවා. මේක මොකක්ද කියලා Tamanට තේරෙන්නේ නැහැ. ඇයි මේ යන්නේ කියලා තේරෙන්නේ යන්න එපා කියලා නෙවෙයි, කියන්නේ ඒ අර ඇලීම, ඒ තදබල වේගය මොකක්ද කියලා තේරුම් ගන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ වාගේ තුලම රැඳිලා ඉඳලා එක සැරයක් දැකලා, දෙසරයක් දැකලා, තුන් සැරයක් දැකලා ඇතිවීමක් ඇති නොවන සිතට ඇත්තටම අසුභ භාවනාව හරියට වර්ධනය කරන කෙනෙකුට මේ තැන්වලදී සුවදායක,
චල සිතක් තියාගෙනට පුළුවන්කම තියෙන ඒකම අපි හැමදාම ආරාධනා කරන්න කරලා බලන්ඩ කරලා බලන්ඩ මොකද කොච්චර ලස්සන කියලා හැඩ තල හොඳ වුණත් කොච්චර සුමටයි කියලා දැනන ස්වභාවයක් තිබුණත් කොච්චර වර්ණය හොඳ වුණත් ඒ ශරීර තුළ ඇතුළේ තියෙන දේවල් පිළිබඳව යම් සංඥාවක් එන විදිහට අසුභාවනාවෙන් සකස් කරන්න පුළුවන් මං ඒක කියන්නේ අර මස් ගොඩක් ගෙනල්ලා වහන්න පුළුවන් කියලා ලස්සන රෙදි කෑල්ලකින් ලස්සන හැඩයකට මස් ගොඩක් හදලා ලස්සන රෙදි කෑල්ලකින් වහලා ඒ අවට සුවඳ විලවුන් දාලා උරින් අත තියන්න කිව්වොත් එහෙම කවදාක්වත් සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ඒක දකින්නකොටවත් හිතෙන්නේ නැහැ ඒක අත තියනකොට හිතෙන්නේ නැහැ අන්න ඒ ප්‍රබල හැඟීම කුසලයක් අන්න එහෙම හැඟීමක් ප්‍රබල කරගත්තොත් ඒ කුසලයේ වර්ධනය කරගෙන ඒක ප්‍රබල කරගත්තොත් ලෝකයේම තියෙන මේ ලෝකයේම ඉන්න සියලු දෙනා කෙරෙහි දැකීමේ ඇසීමේ ආසාවල් අයින් වෙලා රාගයෙන් මොහොතකට අත මිදිලා ඒ සුවය අත්විඳින්න පුළුවන්. එතකොට ඒ දැනෙන විවේකය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද දන්න දවසේ ඉඳලා තේරුමක් තිබ්බ දවසේ ඉඳලා මේ හිත හැම වෙලේම පීඩිතව යමක් හොය හොය හිටියා. මේ හිත හැම වෙලේම පීඩනයක් සහිතව මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයමින් හැම වෙලේම කුතුහලයකින් හැම වෙලේම අවශ්‍යතාවයකින් නොලැබුණොත් දුකකින් හැම වෙලේ හැම මොහොතකම වගේ ගත කරනවා රාගාදී කෙලෙස් ධර්ම නිසාවෙන්. ඒක අවිවේකයක්. අන්නේ අවිවේකය අයින් කරලා පුදුමාකාර එක මොහොතක දැනෙන සුවදායක සාන්ත ස්වභාවය අත්වඳින්න පුළුවන්. අත්විඳින්න පුළුවන් ඒ මොහොත උදා වුණොත් යම් කිසි කෙනෙක් තුළ ඒ මොහොතයට දැනෙන කොහොමද මේ ලෝකෙම කැටි කරලා අරගෙන ලෝකෙම ඉන්න සියලු මිනිස්සු ගැන අදහසක් ඇති කරගෙන දැනෙන කොහොමද මේ ලෝකේ රාගයෙන් අරමුණු කළ හැකි කිසිම දෙයක් නැහැ හරි මේ අත්දැකීම ගන්න කියලා අපි මේ කියන්නේ මේ ලෝකයේ රාගයෙන් අරමුණු කළ හැකි කිසිවක් නැති බව හිත කියනවන්නේ වෙයි හිතට දැනෙනවා. එතකොට අර මේ ලෝකය අරමුණු කරගෙන මේවා දකින්න තිබ්බනම් මේවා අහන්න තිබ්බනම් කියන හැඟීම අයින් වෙනවා. කිසිම දෙයක් නැහැ හිස් වුණා වගේ. හරිනේ මම ඔකට වෙලාවට කියන මේක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. මේ මුළු ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම මැරිලා කවුරක්වත් නැහැ මං විතරක් ඉතුරු වෙලා තිබ්බොත්. මට එළියට බහින්න ඇඳුමක්වත් ඕන වෙන්නේ නැහැ. අඩුම ගානේ මට වටපිට බලන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඉතින් එන්න ඒ වගේ අනිත් මිනිස්සු මොනව හිතයිද කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මං කියන්නේ එහෙම ඒ මැරුණොත් අන්න ඒතන තියෙන එකක් තමයි ඒ වගේ මේ ඉද්දිම මට මේ ලෝකේ කිසිම කෙනෙක් ගැන රාගාදී කෙලෙස් ධර්මයක් උපදින්නේ නැහැ. දුටු හෝ නුදුටු හෝ අහලා තියෙන හෝ දැකලා තියෙන හෝ මොනව හරි කමන්නේ නැහැ. හිත නිදහස් වෙනවා. එතකොට අන්න ඒවැනි තත්ත්වයක් ඇති වුණාම අපිට කියන්න පුළුවන් මට මේ පිළිබඳව යම් කිසි නුවණක් ඉපදෙති මේක මේක මහා මේ 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 විස්කම්බන ප්‍රහාණයකින් ඇති වෙන තත්ත්වයක්. ඉතින් ඒකින්ද මේක ඉපදෙනකොට මොකද උනේ ප්‍රමෝදය උපදිනවා. ඉතින් ඒ ප්‍රමෝදයත් එක්ක අරතිය නැති වෙනවා නැත්තම් නොයලීම ධර්මයේහි නොයලීමක් තියෙනවා නම් නැත්තම් අදි කුසලයන්ගේ නොයලීමක් තියෙනවා නම් ඒකත් අයින් වෙනවා ප්‍රමෝදයෙන් හින්ද. ඒ වගේ මේ ඇතිවෙච්ච ඥානය මේ ඇතිවෙච්ච අයින්වෙච්ච අවබෝධය හින්දා නුවණක් ඉපදිලා තියෙනවා මේ ලෝකේ ඉන්න මිනිසුන් පිළිබඳව. ඉතින් මේවා මෙහෙම කර කර මේ දෙක සංසන්දනය කරන්න කියලා මේ භාවනා රාමතාවයේ තියෙන්නේ මේක කරමින් සතුටු වෙනවා අරක අයින් කරමින් සතුටු වෙනවා මේ කියන සම්පූර්ණ හැඟීම මේ ලෝකේ සුභ වශයෙන් ගන්න බෑ කියන හැඟීම වර්ධනය වුණා කියලා දැනගන්නවා. ඒ වර්ධනය වීමෙන් ඇතිවෙච්ච තත්ත්වයේ හින්දා එයා සතුට වෙනවා. ඒ වගේම අසුභය කියන නැත්නම් සුභ හැඟීම කියන එකෙන් ලැබෙන පීඩාව එයා දන්නවා. ඒ පීඩාව අයින් කරගැනීමෙන් සතුට වෙනවා. එතකොට මෙන්න මේ සන්තෝෂ දෙක තමන් තුළ මේ වෙනකොට නිවන් මඟ දේශනා 500ක් ඇහුවා අපි. ඊට පස්සේ දැන් ප්‍රත්‍යවේක්ෂා මේ යන්නේ 45 වෙනි සතිය. ඉතින් සති 45ක් අපි මේවා ශ්‍රවණය කරනවා සමහර විට. දැන් මේ වෙනකොට මේ වයින් අයින් වෙලා මේ කියන අකුසලයන්ගෙන් හිත අයින් කරගෙන කුසලයේ වර්ධනය කරගෙන සතුටක් විඳිනවද කියලා අපි
ඉතාමත්ම ගැඹුරෙන් ඉතාමත්ම ඇතුලාන්තයට බැසගත් සිතකින් විමසා බලන්න ඕනේ. හොඳ මේ වගේම ඊළඟට අපිට තියෙන්නේ මේ වගේ ප්‍රමෝදය ඇති වෙනකොට මේ අරතියත් එක්ක දැන් අපි මේ කතා කරපු ප්‍රථම ධ්‍යානයමයි. හරි, මේවා සම්පූර්ණයටකට පින්වත්නේ අපි තුළ උපදින ප්‍රථම ධ්‍යාන මට්ටම. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටම උපදිනකොට මොකද්ද වෙන්නේ? පංච නීවරණයන් සම්පූර්ණයෙන් යටපත් වෙනවා. එතකොට ලැබෙන සතුට පිළිබඳව ධර්මයේ සඳහන් වෙන ආකාරය, ණයක්ගත් කෙනෙක් පොලියක් ගෙවගෙව ඉන්නකොට පොලිය ගෙවන හැම වාරයකම එයාට සතුටක් ඇති වෙනක ඇත්තයි. නමුත් ණය බරින් නිදහස් වෙන්නේ නැහැ. ණයක්ගත් කෙනෙක් ණයෙන් සම්පූර්ණ නිදහස් වෙන. මම අර ඉස්සෙල්ලා කිව්වෙත් ඒකමයි. අර ණයක් වගේ තමයි, පොලිය ගෙවන වගේ තමයි, දවසකට එක සැරයක්, දෙසරයක්, දහසරයක්, පහළොස්සරයක් හරියට නිකන් කැමැති රූප දැකීමේ අවශ්‍යතාවයෙන් ඉන්නවා. ඉතින් එක දවසක් දැක්කහම හරියට නිකන් පොලිය ගෙවුවා වගේ. ඒකින්ද ඊළඟ දවසෙත් පොලිය ගෙවන්න ඕනේ. ඊළඟ දවසෙත් පොලිය ගෙවන්න ඕනේ. හැබැයි දැකීමේ ආසාවම සම්පූර්ණයෙන් අයින් වෙනවා කියන්නේ ආය දවස් ගාණක් නෙවෙයි ජීවිතේම දකින්න ඒ මොහොතේ උමනාවක් නැහැ. මේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වුණාම. හැබැයි පසුව නැවත එවැනි තත්වයන් උදා වෙනවා. නමුත් ඒ මොහොතේ උමනාවක් නැහැ. ඒක ලොකු සුවදායක තත්වයක්. අන්න ඒ මට්ටමට හිත සම්පූර්ණයෙන් පංච නීවරණය යටපත් වුණාම අර ණයක් අරගෙන වගේ ණයක් අරගෙන ගෙවන්න හිටිය කෙනෙක් පොලිය ගෙවක හිටිය කෙනෙක් ණය මුදලෙන් නිදහස් වුණා වගේ. ඊළඟ කාරණාව තමයි හරියට අසනීපයක් හැදිලා ඉඳලා, තදබල අසනීපයක් හැදිලා ඉඳලා, වේදනාව විඳින්න ඉඳලා එකපාරට මේ අසනීපය හොඳ වුණා වගේ තමයි ව්‍යාපාදය කියන එක අයින් වෙනකොට ඇති වෙන මානසික තත්ත්වය කියලා සඳහන් කරලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? බලන්න, අසනීපයක් හඳුනනවා කිට්ටුවකටවත් කෙනෙක් එනවට කැමති නැහැ. හරිම වේදනාත්මකයි. බලන්න තරහ ගියමත් එහෙමද නැද්ද කියලා. කිට්ටුවටවත් කෙනෙක් එනවට කැමති නැහැ. හරිම කතා කරනවටවත් කැමති නැහැ. වේදනාකාරී. ඉතින් ඒක තරහ කියන්නේ අසනීපයක් වගේ. අසනීපයක් හැදිලා ඉඳලා ඒ අසනීපය සම්පූර්ණයෙන් හොඳ වුණොත් එහෙම, අන්න ඒ හොඳ වෙන తত্ত্বය වගේ තමයි මේ ධර්මය තුළ අපි ව්‍යාපාදය අයින් කරගෙන අර කලින් අපි ගිය වැඩසටහනේ නැත්නම් ඊයේ දවසේ කතා කරා වගේ තරහ අයින් වෙනකොට ඇති වෙන ස්වභාවය. ඊළඟට තීන මිද්දේ කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ හිරගේක ලැගලා හිටියා වගේ කියලා. හිරගේක ලැගලා ඉන්නවා නම් කොටුවකට හිර වෙලා ඉන්නේ. ඒ හිර වෙලා තියෙන තැනින් එළියට එන්න බෑ. ඒ සිරකූඩුවේ නැති අය උදේම නැගිටලා ලස්සන ලස්සන තැන් වලට ගිහිල්ලා ලස්සන වැඩ කරලා නිදහසේ ජීවත් වෙනවා. මෙයාට හිරෙන් අයින් වෙන්න බෑ. ඒ වගේ මේ තීන මිද්දේ කියන එකට යට වෙච්ච කෙනාට එක තැනකට කොටු වෙනවා මිසක් අපින්නත් නේ එයාට අනිත් පැයට වගේ ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් කමක් නැත්තේ. ඉතින් දැන් තීන මිද්ද සම්පූර්ණයෙන් අයින් වෙන වෙලාවේ ඇති වෙන හැඟීම ඒක හරි පුදුම දෙයක්. ඒ කියන්නේ පුදුම ප්‍රබෝධයක්, පුදුම කාර්යක්ෂම ස්වභාවයක්. හිත වැටෙන්නේ නැති, තීන මිද්දට යන්නේ නැති ස්වභාවයකට ඔය ප්‍රථම ධ්‍යාන මට්ටමට පත් කරගත්තාම මේක මේ ඒ මානසික තත්ත්වය පිපිච්ච මලක් වගේ හිත පිරිලා වගේ අන්න එහෙම ස්වභාවයක්. එතකොට ඒක අර හිරෙන් නිදහස් වුණා වගේ. හිර වෙලා ඉන්න අපි තියෙන මෙදෙර දැම්බෑ කියලා හිර වෙලා ඉන්න. අන්නේ හිර වෙලා ඉන්න හිරෙන් නිදහස් වුණා වගේ තමයි තියෙන මෙද්දෙන් අයින් වීම. ඊළඟට උද්දච්චය කියලා කියන්නේ උද්දච්ච කුච්ච කියන තැන තියෙන එක තියෙන දිගන්නේ මෙහෙකාරකමකට අහු වුණා වගේ. කියන්නේ මගේ පාලනය මගේ ළඟ නැහැ. මෙහෙකාරකමට මම අහු වෙනවා කියන්නේ ඒ ස්වාමියාගේ පාලනයට යන්න ඕනේ. ඒකට තව තියෙන උද්දච්චය ගැන සඳහන් කළා හුලඟට ලෙල දෙන කොඩියක් වගේ කියලා. ඒ කොඩියට බෑ ලෙල දෙන එක නවත්තන්න. ඒකේ පාලනය වෙන කෙනෙක් අතේ. ඒතර පාලනය වෙන කෙනෙක් අතේ නම් තියෙන්නේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ ඒ දේවල් මත. ඒක හින්දා ඉතාම නොසන්සුන් හිතක් තමයි මේ උද්දච්චයත් එක්ක ඇති වෙන්නේ. එන්නේ හිරේ ඒ මෙහෙකාරකමකට අහු වෙලා අනුන්ගේ පාලනයකට යට වෙලා ඉන්නවා ඉඳලා ඒකෙන් අයින් වුණා වගේ සතුටක්. ඊළඟට විචිකිච්ඡා කියන එක නැති වෙනවා ධම්මවවත්තාණයෙන් කියලා අපි කතා කරා. මේක නැති වෙනකොට දැනෙන හැඟීම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අර පාරක් නොදැනගෙන කාන්තාරයක යන කෙනෙකුට
පාරක් දෙන අතරමං වෙලා කාන්තාරක යන කෙනෙකුට සේම භූමියක් හම්බුනා වගේ තමයි මේ විචිකිච්ඡාව අයින්නකොට දැන හැඟීම. එන සැකයක් නෑ දැන් ඉතින් සුරක්ෂිතයි අන්න එකයි. එතකොට එහෙම පංච නීවරණයන් යටපත් වෙනකොට උපදින්නේ අන බලන්න පංච නීවරණ යටපත් වෙමින් සතුට වෙනවා. ඒ කියන්නේ පජහන්තෝ රමති. උපදින්නේ ප්‍රථම අධ්‍යානෙ. මොකද්ද මේ ප්‍රථම අධ්‍යානෙ කියන එක ගැනත් අපි විස්තර කරලා තියෙනවා. නමුත් ආය මතක් කරන යම් කුසල හැඟීමක් දැන් අපි හැමදාම ගන්න උදාහරණය අසුබය නම් අසුබයෙන් අපි මේ මුළු ශරීරයම සහ අනුන්ගේ ශරීර අසුබයි කියලා එක හැඟීමකට ආවා. එක හැඟීමකට එනවා කියන එක අපි හොඳටම දන්නවා. දැන් බොහෝ වස්තුන් පිළිබඳ එකම ලක්ෂණයක් අපිට එනකොට ඒ ඔක්කොම පිළිකුලයි. දැන් ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇටමිදුළු කියන ඒවා මේ වෙන්වෙන් වශයෙන් පිළිකුලයි 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 කියලා ගත්තා වගේම ඒ එකින් එක පිළිකුලයි කියලා අපිට දැනෙනකොට ඔක්කොම පිළිකුලයි කියලා එක හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. ඒක අපේ හිතේ උපදින එකක්. කෙස් පිළිකුලයි ලොම් පිළිකුලයි නිය පිළිකුලයි කියලා වෙනමම අපි වෙන්වෙන් වශයෙන් වෙන්වෙන් වශයෙන් එක කලාපයන් ගැන පිළිකුලයි කියලා මෙනෙහි කරනකොට දෙකක් එකට අරගෙන ඒ දෙකම පිළිකුලයි කියලා එක හැඟීමක් ඇති වෙනවා. තුනක් එකට ඇවිල්ලා තුනම පිළිකුලයි කියලා තව හැඟීමක් ඇති වෙනවා. මේ විදිහට ඔක්කොම පිළිකුලයි කියලා එක හැඟීමක් එනවා. එතකොට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ඒ හැඟීම එකට කැටි කරලා ගන්න පුළුවන්. එතන ලෝකෙම ඉන්න සියලු සත්වයන්ගේ ශරීර අසුබයි කියන හැඟීම ඔක්කොම අර කලින් කිව්වා වගේ ඔක්කොම වැඩක් නැහැ කියන හැඟීම එක සැරයක් වර්ධනය වුණා නම් පැයකට එක සැරේ නම් ඒක වර්ධනය වුණේ මේ කරගෙන යද්දී ඒක තව 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 කරගෙන ගියොත් පැයකට 10-15 වතාවක් වර්ධනය වෙන විදිහට සකස් කර ගන්න පුළුවන්. ඒක පැයකට 10-15 වතාවක් වර්ධනය වෙන විදිහට සකස් කරගත්තට පස්සේ විනාඩියකට එක සැරයක් දෙසරයක් වෙන විදිහට සකස් කර ගන්න පුළුවන්. ඇයි නැවත 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 මෙනෙහි කරනකොට අපේ හිතේ තියෙන විතර්කය කියන චෛතසිකය තමයි නැවත 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 ඒ අරමුණේ නංවනවා. එහෙනම් අපි නැවත නැවත මේක මෙනෙහි කරනකොට ඒ අරමුණම ඒ අරමුණම ඒ අරමුණම එන්න පටන් ගන්නවා. එතකොට තනියම ඒ අරමුණ විතරක් හිතේ නැගෙන ස්වභාවයකට තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපනා හිතේ මේක නැగిලා එන විදිහට හිතේ මේක නැగిලා එන විදිහට වෙන කිසිදු සිතුවිල්ලක් එන්නේ නැති තත්වයකට අපිට පත් කරගන්න පුළුවන්. අන්න එතන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා. මොකද අරමුණ ගැනීම සහ අරමුණේ විසිර යාම තියෙන බව හොඳටම තේරෙනවා. එතකොට අපි අරමුණ ගැනීමක් තියෙන්න ඕනේ. මොකද අරමුණේ රැඳිලා ඉන්නේ එකයි. අරමුණ ගැනීමක් සහ අරමුණේ විසිර යාමක් නැවත නැවත අරමුණේ නංවන විතක්කයට වැඩ තියෙන එකයි. අරමුණ ගන්න අරමුණ ආයේ වැටෙන හින්දායි අරමුණේ නැවත නංවන්නේ. එහෙනම් අරමුණ ගන්න අරමුණේ විසිර යනවා. එහෙනම් විතක්ක විචාර දෙක තියෙනවා. කාමච්ඡන්දාදී පංච නීවරණ යටපත් වෙච්ච හින්දා ඇතුළෙම එන අති විශාල ප්‍රීතියක් තියෙනවා. ඊළඟට එතකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ශාරීරික වශයෙන් වින්දා වූ සියලු දුක් මේ මොහොතේදී දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්තේ මේ තෙන්ටපත් වෙනකොට කයෙහි විඥානය උපදින්නේ නැහැ. ඒ මොකද විඥානය එක දිගටම සිත කුසල ආරම්මණයේ තියෙන හින්දා. එහෙනම් කයේ දැනීමක් ඒ භාවනා කරන යෝගියාට නැහැ. එතකොට ඒක තමයි ලබන ලොකුම සුවදායක තත්ත්වය. එහෙනම් ප්‍රීතිය වගේම සුවය තියෙනවා. ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව අර කිව්ව අරමුණේ ඒකාග්‍රතාවය තියෙනවා. මෙන්න මෙතෙන්ට එනකොට පංච නීවරණ ඔක්කොම යටත් වෙලා එහෙනම් ප්‍රථම අධ්‍යානයේ උපදවා ගන්නවා. පංච නීවරණ යටපත් කරගන්නමින් සතුට වෙනවා. ප්‍රථම අධ්‍යානයේ උපදවා ගන්නමින් සතුට වෙනවා. පංච නීවරණ යටපත් කරගන්නමින් සතුට වෙනවා. ප්‍රථම අධ්‍යානයේ උපදවා ගන්නමින් සතුට වෙනවා. පංච නීවරණ යටපත් කරගන්නමින් සතුට වෙනවා කියලා අර පජහන්තෝ රමති භාවෙන්තෝ රමති කියන තැන අපි භාවනා රමතාවේ වර්ධනය කරගන්නේ ඔන්න ඔහොමයි. එතකොට ඒ තැනැත්තා සමාජයේ හරීම සාන්තව ඉන්න අනවශ්‍ය කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැති අවශ්‍ය දෙයට සම්බන්ධ වෙන අනවශ්‍ය දෙයට සම්බන්ධ වෙන්නේ නැති සාන්තව තීරණයක් ගන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් තමයි මේ ප්‍රථම අධ්‍යාන මට්ටමට ගිය කෙනා. ප්‍රීතියෙන් ඉන්නේ හැම වෙලේම. ඒ ප්‍රීතිය කොච්චරද කියනවා නම් දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ උඩ ඉඳන් පල්ලෙහාට මේකේ මේ ප්‍රීතිය වැදගත් තැනක් නැති තරම් මේ ශරීරයට ප්‍රීතිය කිඳා බැස්ස තැනක් නැති තරම් ඒ තරම්ම මේ
ඇතුළාන්ත ප්‍රීතියක් තියෙන තැනක් තමයි මේ ප්‍රථම අධ්‍යාන මට්ටම කියලා කියන්න. එතකොට විතක්ක විචාර දෙකන අරමුණ ගැනීම සහ අරමුණෙහි අරමුණේ විසිර යන ස්වභාවය. එතකොට මෙන්න මේ අරමුණේ ගැනීමකුත් අරමුණේ විසිරයාකමකුත් කියන ඇතිවීමක් නැතිවීමක් කියන එක. මේ දෙක අවශ්‍ය වෙන්නේ නැති තැනක් වෙනවා. ඒකට කියනවා අපි දෙවෙනි ධ්‍යානය කියලා. සූත්‍ර පිටකයට අනුව අර්ථ දැක්වීම අනුව ඒකට කියන්නේ දෙවෙනි ධ්‍යානය කියලා. දෙකම නැති වෙන එක. අභිධර්මානුකූලව නම් මේ දෙකම නැති වෙන අවස්ථාව වෙනකොට ඒකට කියන්නේ තුන්වෙනි ධ්‍යානය කියලා. මොකද අර චෛතසික දෙක වර්ගීකරණය කරන්න ඕන හිඳයි, විතක්ක විචාර කියන චෛතසික දෙකක් එන්නේ ඒ වෙනස වර්ගීකරණය කරන්න ඕන හිඳයි මේකට දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය කියලා අරගෙන තියෙන අභිධර්මයේදී. නැත්තම් ඒකේ ලොකු වෙනසක් නැහැ එහෙම ගත්තා කියලා. මොකද වැඩේ එකයි. එක වැඩක් ලේබල් කරලා තියෙන ආකාරයේ වෙනසක් තමයි තියෙන්නේ අභිධර්මයේ සහ සූත්‍රාන්තවල. ඒකේ කිසිම පැටලවිල්ලක් ඇති කරගන්න සැකයක් උපදවා ගන්න දෙයක් නෙවෙයි. දෙකේම කියන්නේ එකම දේ. දැන් බලන්න දෙවෙනි ධ්‍යානයේදී සිද්ධ වෙන දේ මොකක්ද කියලා. විතක්ක විචාරත් අයින් වෙනකොට විශාල සමාධියක් ඇති වෙනවා. එතකොට ඒ ඇති කරගන්න පළවෙනි දැන් දෙවෙනි පළවෙනි ධ්‍යානය ගැන අර්ථ දැක්වීමදී තියෙන්නේ විවේකජම් ප්‍රීතිසුඛං කියලා. නමුත් දෙවෙනි ධ්‍යානය කියන මට්ටමට එනකොට තියෙන්නේ සමාධිජම් ප්‍රීතිසුඛං කියලා. ඉතින් මනුස්ස ජීවිතයක ලැබිය හැකි ඉහළම සමාධියක් ලබන අවස්ථාව තමයි මේ දෙවෙනිව ඇති වෙන මේ ධ්‍යාන මට්ටම. මේකත් මොකක්ද කියලා අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා යම් ආරම්මණයක් එනකොට ඒ අරමුණත් එක්ක ඒ අරමුණ අරගෙන ඒ අරමුණ විසිර යෑම සඳහා යම් කිසි කාලයක් ගත වෙනවා. මේ විසිර යෑම ඉවරෙන් දැන් අපි හිතුවොත් මේක සඳහන් කරලා තියෙන්නේ ගාන්ටාර සද්දයකට උපමා කරලා. මේ පිළිබඳ හොඳ උදාහරණයක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේ පිළිබඳව යම් දෙයක් තේරුම් ගන්න, දැනගන්න, හිතාගන්න දෙවෙනි ධ්‍යානය කියන්නේ මොකක්ද කියලා. ගාන්ටාර සද්දය කියලා කිව්වහම අපි දන්නවා ගාන්ටාරට එක පාටම වදිනවා. එතකොට ටං ගාලා වදිනවා. ඒකත් එක්ක ගාලකින් ඒක නැති වෙලා යනවා. ආය ටං ගාලා වදිනවා. අපි හිතමු එක දිගට මේක තියෙන එක මේ කරන වැඩක් කියලා. මේක හැමම විසිරලා යනකම් සද්දේ නැති වෙලා යනකම්ම තිබිලා ආයසරයක් ගාන්ටාර ටං ගාලා වදිනවා. එතකොට බලන්න මෙතන තියෙන යම් කිසි කාලයක් යනවා. මේ මොකද්ද විතක්කයෙන් මේක උස්සලා තිබ්බා, ਵਿਚාරයෙන් මේක හිමින් සැරේ පිරිමැදලා මේක නැති වෙලා ගියා. විතක්ක ਵਿਚාර කියන්නේ අරමුණ පිරිමැදින ස්වභාවය, පිරිමැදලා මේක නැති වෙලා ගියා. එහෙනම් නැති වෙලා ගිය හිඳයි නැවත විතක්ක චෛතසිකයේ අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් ආය මේ අරමුණේ නැගගෙනවා, ආය ඒ අරමුණේ විසිර යනවා, ආය අරමුණේ නැංගනවා. එහෙනම් දැන් ටං ගාලා ටං කියලා මේක ඉවර වෙනවා වගේ අන්නේ මරමුණේ නංගනවා. ටං කියන්නේ අරමුණ ගාන්ටාරයේ වැදීම, කියන්නේ නැතු යාම. ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රථම අධ්‍යානයේ ඉන්න කෙනෙක්ගේ අරමුණු ගැනීම තියෙන්නේ. අරමුණ ගන්නවා, අරමුණේ විසිර යනවා. ආයේ අරමුණම ගන්නවා, අරමුණේ විසිර යනවා. ආයේ අරමුණම ගන්නවා, ඒ අරමුණේ විසිර යනවා. ඉතින් මේකට යම් කිසි කාලයක් කරනවා. තා පැහැදිලි ආනාපාන සතියේදී එහෙම සම්පූර්ණ හුස්මකය අත්විඳීම කියන එකේදී ඒ හුස්මකය අරමුණු කරන සිතක් පහළ වෙනවා. ඊළඟට ඒ අර ඒක අත්විඳින ඒක අත්විඳින කාලයක් තියෙනවා. ආය ඒ හුස්මම අරමුණු කරනවා, ආය සම්පූර්ණ හුස්ම අත්විඳිනවා, ආය ඒ හුස්ම අරමුණු කරනවා, ඒක සම්පූර්ණයෙන් අත්විඳින. මේ විදිහට චක්‍රීයව එකම දේ සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මෙතන මේ යම්කිසි කාලයක් දැන් ටං කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධියට යම්කිසි කාලයක් තියෙනවා. දැන් මේ සිත මේක අරමුණු කරලා අරමුණු කරලා අරමුණු කරලා ඉඳලා ඊළඟට තවදුරටත් එක පියවරක් යනවා. මේ ටං කියන සිද්ධිය ඒ මුළු සිද්ධියම එක හිතකින් අරමුණු කරනවා. ඊළඟ හිතේදීත් ඒකම අරමුණු කරනවා. එතකොට දැන් විසිර යෑමට හේතුවක් නැහැ. විසිර යෑම කියන එක නවතිනවා. ඇයි? දැන් හිතන්න ඔන්න බලන්න මේක හොඳට තේරුම් ගන්න බලන්න හැම කෙනෙක්ම ටං කියනකොට යම් කාලයක් යනවනේ. ඒ සිද්ධියම හකුලුවා අරගෙන නැත්නම් ඒ සිද්ධියම අරගෙන මේ අහවල් සිද්ධිය නැත්නම් ටං කියන එක මතක් වෙන ටං කියලා අර දිග ගිය සිද්ධිය එකක් කොට කැටි කරලා මතක් කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ ඒක දැන් වචනෙන් කියන්න බෑ.
ඒකයි විචාරය කියන එක පිළිබඳව දැන් අරමුණක් ඔකට කියන වචි සංකාර කියලත් මේ සංසිදීම මේ මොකද මේක වචනයට අදාළ නොවන දෙයක් ඉඳ කියා ගන්න අමාරු වෙනවා. මේ සිද්ධිය සම්පූර්ණ සිද්ධිය එක තැනකදී ඒ සිද්ධිය එක සිතකින් අරමුණු කරනවා. ඒ සිත එක සිතකින් ඒක අරමුණු කරනකොට මුළු සිද්ධියම එකට. දැන් එතන කාලයක් නැහැ ඒ සඳහා. ඊළඟ සිතෙත් ඒ අරමුණම, ඊළඟ සිතෙත් ඒ අරමුණම, ඊළඟ සිතෙත් ඒ අරමුණමයි. එන අරමුණ විසිරයන් නැති හින්දා මේ අරමුණ එක දිගට තියෙන එක විශාල සමාධිමය ස්වභාවයක් ඒ අරමුණේ එක දිගට ඉන්නවා. ඒතකොට එතනදී අර ටං කියලා කාලය යන්නේ අරමුණකට ඒ ඔක්කොම එකක් කොට අපේ හිතෙන් අර වෙච්ච එක අර වෙච්ච එක මේ අර වෙච්ච එක කියන එකක් නැහැ. එහෙම නෙවෙයි ඒ සිද්ධිය දැනීමක් විදිහට අරමුණ අපි මේක උදාහරණයකින් තව කියමු. කඩේකට ගිහාම අපි දකිනවා කියලා කියන්නකො පරිප්පු පැකට් එකක් තියෙනවා. මම මෙහෙම කියන්නේ නිබන්ධව තියෙන එකක් හින්දා මේක දැක්කහම මම වචනෙන් පරිප්පු පැකට් එකක් කියලා කියනවා. හිතෙන් කියනවා පරිප්පු පැකට් එකක් කියලා. ඒකට යම්කිසි කාලයක් යනවා. එහෙම නෙවෙයි පරිප්පු පැකට් එකක් කියන එක මම දකිනකොටම හඳුනා ගන්නවා අරමුණක් විදියට හඳුනා ගන්නවා. ඒක මම දකිනකොටම දැන ගන්නවා. අන්න ඒ දැන ගැනීමට දැකීම් මාත්‍රයත් එක්ක එන්න චිත්ත විදි ටික විතරයි අවශ්‍ය වෙන්නේ. ඒක පිටිපස්සෙන් තියෙන මේ අඳුනා ගැනීම සඳහා ඕන වෙන ටික විතරයි අරමුණ හඳුනා ගැනීමට අවශ්‍ය කරන සිත් පේලියක් විතරයි හටගන්නේ. ඒ අරමුණමයි ඊළඟටත් තියෙන්නේ. ඒ අරමුණ විසිර යෑමක් නැහැ. ඒ කියන්නේ දැන් මම පරිප්පු පැකට් එකක් කියන එක දැක්කහම හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නට පරිප්පු පැකට් එකක් කියන කාලේ යන්නේ නැහැ. හිතෙන් කියන්නේ නැහැ. දැන් ප්‍රථම අධ්‍යයනයේදී ඒ වගේ අර ඒ අරමුණ දැන් ටං ගන්න එක නම් ඒක නිකන් හිතෙන් කියනවා වගේ මේක එක දිගට ඒක තුල තමයි මම හිත තියාගත්තේ. දැන් මේ දිගට යෑමක් නැහැ. දිගට යෑමක් නැති හින්දා අර ඒ ඔක්කොම හකුලුව අරගෙන ඔක්කොම එකක් කියලා අරගෙන එක සිද්ධියක් විතර හරියට මේ සිද්ධිය මම හිතෙන් දකිනවා. මේ පළවෙනි ධ්‍යානයේදී ගත්ත අරමුණ හිතෙන් දකිනවා. මේ ඒකට යන්නේ බොහොම සුළු නිමේෂයයි. ඉතින් අන්න ඒක තමයි අපි මේ බලාපොරොත්තු වෙන තත්ත්වය දෙවෙනි ධ්‍යානයේදී. එතන විතක්ක විචාර සංසිඳනවා කියන්නේ ඒකයි. ඉතින් තවත් ඒක කියන්න අපහසුකම් තියෙනවා මේ පැහැදිලි කර දීම සඳහා. නමුත් යම්කිසි කෙනෙකුට ඒක ප්‍රායෝගිකව කරගෙන යනවා නම් ඒ සමාධිය ඉතාම ප්‍රබල ඉහළ තත්වයකට යනවා හින්දා තේරුම් ගන්න පුළුවන් වෙනවා මම දෙවෙනි ධ්‍යානයට ආවා කියලා. පළවෙනි ධ්‍යානයට ආපුවමත් එහෙමයි ආවා කියලා. මේවා එක පාටම ඇස් දෙක පියාගත්ත ගමන් මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ සංසාරික ජීවිතයේ මේවා ඉතාම ප්‍රබලව වර්ධනය කරපුවාට විතරයි. අනිත් එක ඒ අයගේ ජීවිතවලත් පැහැදිලිවම ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාදා ආදී ගොඩාක් අඩු වෙලා තියෙන්න ඕන පින්නත් නේ. එහෙම නැත්තම් එවැනි තත්වයකට පත් වෙන්න බෑ. මොකද ප්‍රමෝදය උපදින්නේ නැති හින්දා. එතකොට මේ විදිහට සීලවන්තව ගුණවන්තව යන කෙනෙකුට පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ වෙනස තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් ලබන අත්දැකීමත් එක්ක. පළවෙනි ධ්‍යානයේදී තමන් ලැබපු අත්දැකීමක් තියෙනවද ඒක දෙවෙනි ධ්‍යානයට මාරු වෙනකොට ඒ ලැබෙන අත්දැකීමත් එක්ක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්කම තියෙනවා මම දෙවෙනි ධ්‍යානයට ආවා කියලා. එතකොට මේ වෙනකොට ප්‍රීතිය සහ සැපය ඉහළින්ම තියෙන අවස්ථාවක්. එහි ඇලීමකුත් තියෙනවා. ඊළඟට තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යනකොට මේ ප්‍රීතිය සැපය සංසිඳනවා. ඒකට කියනවා පස්සම් භයං කාය සංකාරං කියලා. එතකොට මේ දෙක අයින් වෙලා සිත විතරක් තමන්ගේ සිත විතරක් අරමුණු වෙන මට්ටමකට එන්න පුළුවන්. චිත්තපටි සංවේදී කියන එක ආරම්භ වෙන්නේ ඔන්න ඔය කියන මේ ධ්‍යාන චතුර්ථ ධ්‍යානෙ දක්වා වර්ධනය වෙනකොට තමයි අර සංස්කාර නැත්තම් සැකසීම් අයින් වෙනවා. අර බලන්න මේ දැන්
අපි දන්නවා මේ ජීවිතය ඉන්නකොට හරි වදයක් තියෙනවා. ඒ වදේ තමයි පාරේ යනකොට දකින්න දේවල් හින්දා සංස්කාරයන් හැදෙනවා. සංස්කාරයන් කැමැති බව, අකමැති බව, ප්‍රිය බව, අප්‍රිය බව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ ඔක්කොටම කියනවා සැකසීම් කියලා. එතකොට මේ අකුසල සැකසීම් නම් සකස් වෙන්නේ ලොකු පීඩනයක් විඳ විඳ ඉඳලා අන්තිමට දැන් කුසල සැකසීමකට ගියා. කුසලයේ විතරක් ඉරලා ඉන්න. නමුත් ඒකත් සැකසීමක්. ඒකත් එක්තරා ඒක පිළිබඳවත් පසු කාලේනවා මේකෙන් අයින් වෙලා නැවත වර්ධනය කරගන්න බැරි වුණොත් එහෙම ලොකු දුකකට පත් වෙන්න පුළුවන්. ඒකින්ද ඒක එක්තරා සැකසීමක්. එතකොට මේ ඇති වෙලා තියෙන මේ සැකසීම හින්දා අපිට කොහොමත් තියෙන්නේ අපහසු තත්ත්වයක්. දැන් ඒ සැකසීම් වලදී අනිවාර්යයෙන් විතක්ක ਵਿਚාර සම්බන්ධ වෙලා තිබුණා. දැන් ඒක අයින් වුණා. දෙවෙනි ධ්‍යානයට යද්දී ඊළඟට තුන්වෙනි ධ්‍යානයේදී ඒ තුන්වෙනි ධ්‍යානය නිසා සකස් වෙන දෙයක් තියෙනවා. ප්‍රීතිය සහ සුඛය පළවෙනි ධ්‍යානයේ ඉඳන්ම තියෙනවා. තව තුන්වෙනි ධ්‍යානයේ තියෙනවා. අන්න ඒ සකසීම් වලට කියනවා චිත්ත සංකාර කියලා. එතකොට අර විතක්ක ਵਿਚාර වලට කියනවා වචී සංකාර කියලා. හරි. එතකොට ඊට කලින් තිබුණ මේ කයේ ඇති වෙන දැනීම් ආදියට කියනවා කාය සංකාර කියලා. කය නිසා ඇති වෙන සැකසීම් වලට. එතකොට ප්‍රථම අධ්‍යානය වලට එනකොට කාය සංකාර සංසිඳිලා ප්‍රථම අධ්‍යානයට එන්නේ. එතන කාය සංකාර අයින් වෙනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයට එනකොට වචි සංකාර අයින් වෙනවා. හතරවෙනි ධ්‍යානයට එනකොට ප්‍රීතිය සුඛය වාර දෙකකට අයින් වෙලා සුකස්සච ප්‍රහාණ ආදි වශයෙන් අයින් වෙලා සිත අත්දකින්න පුළුවන් චිත්තානුපස්සනාවට වැටෙන චිත්ත පටිසංවේදී කියන தත්ත්වයට වැටෙනවා. එතකොට මේ හතරවෙනි ධ්‍යානයේ මට්ටමට එනකොට ඒ සිත විතරක් අත්දකින්න පුළුවන් ගන්නට එනවා. Tamante tamangeema etulaantaya addaka ganna puluwan mattamakke ara priitiya sukaya ayin vela yana. Itin menna me suya vindinna kiyalai me dhyana hatarama pilibandawa tiyenne. Sukha dukkha dekama ayin wetcha upekshawayin prabala upekshawak tiyena tanak thamai chatura chatutta dhyanaya kiyala kiyanne. ඉතින් ඒ தত্ত্বයන් වර්ධනය කර ගන්න ඕනේ. ඒ தত্ত্বයන් වර්ධනය කර ගනිමින් චතුත්ථ ධානය වර්ධනය කර ගනිමින් සුඛ දුක්ඛ කියනවා ප්‍රහාණය කරමින් උපේක්ෂාවේ හිත වටර ගනිමින් ඇති කර ගන්න ප්‍රමෝදය ඇති කර ගන්න ඕන සතුට මේ ධර්මය තුල ඇති කර ගන්න පුළුවන්. එතකොට ඒවත් එක්ක ප්‍රහාණය වෙන්නේ පංච නීවරණයන්. පංච නිවරණයන් ප්‍රහාණය වෙනවා. සුඛ දුක්ඛ ප්‍රහාණය වෙනවා චතුත ධාන මට්ටමට එද්දී. තතිය ධානයට තතිය ධානයට එනකොට ප්‍රීතිය ප්‍රහාණය වෙලා ද්විතිය ධානයට විතක්ක ਵਿਚාර ප්‍රහාණය වෙලා පඨම ධානයට එනකොට පංච නිවරණයන් යටපත් වෙලා එතකොට ඒවා යටපත් කරගනිමින් ප්‍රථම ධානය උපදවමින් සතුට වෙනවා. අපි මතක තියාගන්න ඕන අපි ආපු ක්‍රමේ ආරති රති සහෝහි භික්කවේ දීරෝහි කියලා සඳහන් කරන්නේ අරතිය අයින් කර ගනිමින් රතිය අයින් කර ගනිමින් සැනසෙනවා කියන එකයි. කුමන අරතියක්ද මේ අයින් කරන්නේ? අධි කුසලයන්හි නොඇලීම නම් වූ අරතිය අයින් කර ගන්නවා. ලාම කුසලයන්හි ඇලීම නම් වූ රතිය අයින් කර ගන්නවා. එතකොට භාවෙන්තෝ පජහති භාවෙන්තෝ රමති පජහන්තෝ රමති. එනම් ප්‍රථම ධ්‍යානය වඩවාගෙන වර්ධනය කරගෙන පංච නීවරණ යටපත් කරමින් සතුට වෙනවා. දෙවැනි ධ්‍යානයේ වඩවාගෙන වර්ධනය කරගෙන විතක්ක ਵਿਚාර සංසිඳුනොමින් සතුට වෙනවා. තුන්වැනි ධ්‍යානයේ වර්ධනය කරගෙන ප්‍රීතිය සංසිඳුනොමින් සතුට වෙනවා. හතරවැනි ධ්‍යානයේ වර්ධනය කරගෙන සුඛ දුක්ඛ සංසිඳුනොමින් උපේක්ෂා වර්ධනය කරගනිමින් සතුට වෙනවා. එතකොට මෙන්න මෙහෙම භාවෙන්තෝ රමති පජහන්තෝ රමති මේවා දැනෙන්න ඕනේ. මේවා වර්ධනය කර ගැනීමෙන් තමයි මේ කියන මානසික தত্ত্বය මේ කියන සතුට ඇති කර ගැනීම අපිට දැනෙන්න පින්වත්නේ. එතකොට මේක දැනීම තමයි අපි මේක දනිදනි ඉදිරියට යෑම තමයි මේ භාවනා රාමතාවය කියලා කියන්නේ. හැම වෙලේම අපිට ඉන්නකොට මේවා වර්ධනය කර ගන්න ඕනේ, මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ, මේ උසස් මානසික தত্ত্বයක අවශ්‍යතාවය තියෙනවා,
සාමාන්‍ය පුතක්ජනයක් විදිට ඉන්නකොට හැමදා ආමරිදිරිදී දැවිදැවි ඉඩ වෙන්නේ මේවා වර්ධනය කරගත්තා කියලමට සාමාන්‍ය ජීවිතය ගෙවන්ඩ බැරිකමක් කෙනෙ නෑ එක බොහොම අපූරු කඩීමකටයි ඒ ජීවිතය පත්වෙන්නේ එකින්ද අන්න එහෙම හිතලා මේකින් අපි උපරිම ප්‍රයෝජනය ගණ්ඩ වැඩ පිළිවෙල මේ අවස්ථාවෙන් උපරි ප්‍රධර්මය ලැබිච්ච ජීවිතයේ උපරිමයක් ධර්මය තුළ ප්‍රයෝජන ගණ්ඩ කටයුතු කර ගණ්ඩ වන. එතකොට ඒකත් එක්ක තියෙන අෂ්ටඵල සමාපත්තියෙන් අයින්ෙන් දේවල් පිළිබඳව තියෙන ආකාසඤ්ඤායතනය විඤ්ඤාණායතනය මේ ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය. එතකොට මේ දේවල් වලින් අයින්ගෙනවා රූප සංඥා, ඒ වගේම ආකාශ සංඥාව අයින්ගෙනවා විඤ්ඤාණංචායතනයේදී ආකාශ සංඥාව අයින්ගෙනවා, ඒ වගේම ආකින්චඤ්ඤායතනයේදී විඤ්ඤාණ සංඥාව අයින්ගෙනවා, නේව සංඥානා සංඥායතනයේදී ආකින්චඤ්ඤායතනය පිළිබඳ තියෙන සංඥාව අයින්ගෙනවා. මේවා අයින් කරගනිමින් සතුටු වෙනවා ප්‍රහාණය වෙනවා, මේ අයින් කරගනිමින් සතුටු වෙනවා ප්‍රහාණය කරමින් සතුට වෙනවා, එකතු කරගනිමින් සතුට වෙනවා ප්‍රහාණය කරමින් සතුට වෙනවා. ඊළඟට තව කාරණාවකට අපි හිතයොමු කරනවා මේ ඉතුරුලා තියෙන වෙලාවෙත්. අපි දන්න හින්දා නිච්ච සංඥාව කියලා කියන්නේ නිච්ච සංඥාව හිතේ අනිච්ච සංඥාව නිච්ච සංඥාව කියලා දෙකක් තියෙනවා අපි දන්නවා. දැන් අපි කතා කරා අනිච්චානුපස්සනාව පිළිබඳව. ඒක දැන් අපිට මේවා විග්‍රහ කරන්න ගියම ආය අමුතුවෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද අනිච්චානුපස්සනාව පිළිබඳව අපි සතියක් කතා කරා. අනිච්චානුපස්සනාව කියලා කියන්නේ පංචඋපාදානස්කන්ධයෙහි අනිත්‍ය ස්වභාවය. පංචඋපාදානස්කන්ධයේ අනිච්ච ස්වභාවය අත්දකින්නකොට කියනවා අනිච්චානුපස්සනාව කියලා. ආය ආය මං කියන්න ඕනේ නිකන් මේ අම්මා තාත්තාගේ අනිත්‍යය නැත්තම් මේ තියෙන අනිත් දේවල් වල නෙවෙයි, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අත්දකිමින් නිච්ච සංඥාව දුරු වෙන්න ඕනේ. අන්න ඒ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් නැත්නම් අනිච්ච ස්වභාවය තමන් අත්දකිනකොට අපි කියන නැත්නම් ඒක පිරික්සනකොට පරමාර්ථ ධර්මය පිරික්සනකොට පංචඋපාදානස්කන්ධය පිරික්සනකොට එන්න ඒ පිරික්සීමෙන් එහි තියෙන අනිත්‍ය ස්වභාවය යමෙක් දකිනවා නම් අන්නේ දකින අවස්ථාවට කියනවා අනිච්චානුපස්සනා කියලා. පංචඋපාදානස්කන්ධය කියන ඉතින් මුළු ඔක්කොම පංචඋපාදානස්කන්ධය තමයි. එතකොට මේ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය දකිනවා කියලා කියන්නේ ලොකු පාරකටයි වැටෙන්නේ. එතකොට අන්න ඒකත් එක්ක දුරු වෙන්නේ නිච්ච සංඥාව. අනිච්චානුපස්සනම් භාවයෙන් තෝ නිච්ච සංඥං පජහති. අනිච්චානුපස්සනම් භාවයෙන් තෝ නිච්ච සංඥං පජහති. එතකොට අනිච්චානුපස්සනම් භාවයෙන් තෝ රමති, ඒක වර්ධනය කර ගනිමින් සතුටු වෙනවා. නිච්ච සංඥං පජහන්තෝ රමති, නිච්ච සංඥාව අයින් කරගෙන සතුටු වෙනවා. එතකොට නිත්‍ය සංඥාව අයින් වීමෙන් සතුටු වෙන්නේ බැඳීම් අඩු වෙන හින්දා. නිත්‍ය සංඥාව තමයි අපිට මේ ලෝකේ තියෙන දේවල් තව පොඩ්ඩක් ඉස්සරහට අර යන්න පුළුවන් කියලා බලාපොරොත්තු ඇති කරවන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒක අයින් වෙනකොට විශාල සැනසිලිදායක සුවදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ආකාරයට පිරික්ස මේක මෙහෙම වෙනවද කියලා පිරික්සමින් තමයි මේක කරන්න ඕනේ හැම වෙලෙම. ඒ කියන්නේ විමසා බලනවා මට දැන් අනිච්චානුපස්සී ස්වභාවය ඇති වෙලාද, ඒකත් එක්ක අර නිත්‍ය සංඥා දරුවන්ගේ ආදරය නැත්තම් වෙන කෙනෙක්ගේ ආදරය නැත්තම් මේ වෙන පිරිස් නැත්තම් තමන් ආසන්නේ ඉන්න ශරීර එහෙම නැත්තම් ගෙදර එහෙම නැත්තම් තමන්ට ලැබිලා තියෙන යම්කිසි ආකාරයක තාන්නමාන මේවා හැම එකක්ම හැමදාම තියේ. අපිට නම් මේවා හැමදාම තියෙනවා. ඒ හම්බෙච්ච වෙලාවට මොනවා හරි දෙයක් හම්බුනහම ජීවිතේට ඒක නැත්තරම නැති වෙලා බිඳුවටම වැටේ කියලා ලේසියකට අදහසක් නෑ. අපිට නම් මේවා හැමදාම තියෙනවා. අපි බොහෝ පින් කරගත්තායි මේවා දිකටම තියෙනවා. නමුත් අන්තිමට බිඳුවටත් පළහැට ඇදලා වැටෙන වෙලාවල් එනවා.
ඉතින් ලොකු දුකක් විඳින්න සිද්ධ වෙනවා හැම වෙලාවම. ඒ තමයි නිච්ච සංඥා. මාත්‍රයක් හරි නිච්ච සංඥාව තියෙනවා නම් ඒක ගැටුකාරී තත්වයකට උදාවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් අන්න එහෙම නොවි අනිච්චානුපස්සනාව වඩන කෙනාට අපි දන්නවා මේ ලෝකේ නිත්‍යයි කියලා ගන්න ඊළඟ මොහොතේ ලැබෙන දේත් බෑ, ඊළඟ මොහොතේ ලැබෙන දේත් බෑ, ඊළඟ මොහොතේ ලැබෙන දේත් බෑ. මොනවා කරලා දෙයක් ගත්තත් ඒක ගන්න පුළුවන් කමක් නැහැ කියලා අර කුඩා මේකකේ පිරික්සපු හින්දා ඒ ඒකකයෙන් හැමදේම හැදිලා තියෙන්නේ, ඒ ඒකකේ වෙනස් වෙනවා කියලා දන්න හින්දා එයාට හොඳටම අදහසක් ඇති වෙනවා මේ අනිච්චානුපස්සනාව ගැන. එතකොට නිච්ච සංඥාව අයින් වෙනකොට බලාපොරොත්තු ඇති වෙන්නේ ලෝකයේ පිළිබඳ. ඉතින් ඒ දෙක සංසන්දනය කරමින් දැනට කොච්චරමට නිච්ච සංඥාව දුරු වෙලා තියෙනවද කියලා බලා ගන්න ඕනේ. එතකොට තේරෙනවා තමන්ගේ හිත මොනවා හරි ඉල්ලලා විඳවනවනම් අනුන්ව තමන්ට තියාගන්න ඕන හැටියට තියාගන්න ඕන කියලා තමන්ගේ හිතේ රත් වීමක් ඇති වෙනවනම් අන්න ඒ රත් වීම නැතුව තමයි අපි මේක කරන්න ඕනේ. එතකොට රත් වීමක් ඇති වෙනවා නම් පින්වත්නි එතන තියෙන්නේ නිත්‍යව තියාගැනීමේ උත්සාහය. එතකොට එහෙනම් ඉක්මනට ආය භාවනා කර කර භාවනා කර කර භාවනා කර කර මේක නවත්ත ගන්න කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි අපි අනිච්චානුපස්සනාවෙන් ඊළඟට තියෙන ප්‍රබලම දෙයක් තමයි දුක්ඛානුපස්සනං භාවෙන්තෝ රමති සුඛ සංඥම් පජහන්තෝ රමති. දුක්ඛානුපස්සනාව කරන්න ගිය දැන් අපි දන්නවා දුක්ඛානුපස්සනාව ගැන අපි කතා කරා ගොඩක්. ඒකයි මම මේ මාතෘකාව ආපහු ගන්නේ. අපිට හරි ලේසි මේක අමතක වෙන්න ඉස්සෙල්ලා දුක්ඛානුපස්සනාව වඩනවා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයෙහි තුලින් පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ලක්ෂණය මූලික කරගෙන ඊට පස්සේ ඒ ඇති වෙන දුක් නවත්තන්න මට නවත්ත ගන්න බෑ කියන අනත්ත් සංඥාව මූලික කරගෙන මේකේ තියෙන සැප නැති බව, දුක් ඇති බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මට විශේෂයෙන්ම යමක් අනිත්‍ය නම් ඒක සැපක් වෙන්නේ නැහැ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. එතකොට අන්න ඒ දැනීම, ඒකට කියනවා අපි ඔය අනිච්චානුපස්සනාව වඩනකොට පංචඋපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය අපි තේරුම් ගන්නකොට අනිච්චානුපස්සනාව වැඩෙනකොට නිච්ච සංඥාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. ඒ දුර්වීමත් එක්ක ඇතිවෙන විශාල සතුටක් තියෙනවා. අන්න ඒ සතුටු ස්වභාවයත් එක්ක අපිට අනිච්ච සංඥාව වැඩෙනකොට දුක් කියන මොකද්ද කියන එක මේ ඒ කියන්නේ අර නිච්ච සංඥාවත් එක්ක තියෙන සතුටක් නැහැ කියලා තේරෙනකොට දුක් කියන්නේ මොකද්ද කියන එක වැටෙනවා. ඒ මොකද එහෙම වෙන්නේ? අර මං කිව්ව දුක්ඛ දුක්ඛ සංස්කාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන තුනකට මූණ දෙන්න වෙනවා. පංච උපාදානස්කන්ධයත් එක්ක ගනුදෙනු කරන අයට අර තුනට මූණ දෙන්න වෙනවා. ඒ තුනට මූණ දීම ඉතාමත්ම දුක්ඛිත සත්‍යයක්. ඒ තුන බොහොම දරුණු ස්වභාවයේ තියෙන කාරණා තුනක් තමයි දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ. මේ පෙනිපෙනී නැති වෙලා යන ස්වභාවය, ඒකට අපිට මූණ දෙන්න වෙනවා. සංස්කාර දුක්ඛය කියලා කියන්නේ නැති වෙනකොට ඒවම නැවත හදන්න ඕන මේ හැදීම විශාල දුකක් තිබ්බ ගානට යන්න ඕනේ. එතකොට ඒක තේරෙනවා. ඊළඟට අපි කොහොම හරි කරලා මොනව හරි කරලා ජීවිතේ මේ අවශ්‍ය කරන තැන හදාගත්තා කියලා හිතන්නේ. ඒ හදාගත්තත් එහෙම තමයි. ඒක නැති වෙයි කියන බය සහ නැති වෙන්න මුණ දෙන්න වෙනවා කියන සැකය සහ ඒ සත්‍ය తත්වය දකින්න හින්දා හැම වෙලෙම ඒක නවත්ත ගන්න ඕන කියලා අර නැති වෙයි කියන විපරිණාම දුක. එතකොට එන්න ඒ දේවල් එක්ක අපි විශාල ගැටලු සහගත තත්වයකට පත් වෙනවා. මේ පත් වෙන ගැටලු සහගත තත්වය තමයි දුක්ඛානුපස්සනාවදී අපි ප්‍රකට කරගන්නේ. ඉතින් එතකොට මේ ඇති කරගන්න තත්වයන් අපේ ජීවිතයේ මේ තියෙන යථාභූත ස්වરૂපය පිළිබඳව අපි ඇති කරගන්න තත්ත්වයන් පින්නත්නි තුලින් අපි ලබා ගන්න සතුට ඇපේට තියාගෙන මේ හිත නැවත නැවත භාවනා රමතාවය යොදවන්න ඕන. දැන් එතකොට දුක්ඛානුපස්සනාව හේතුයෙන් දුක්ඛානුපස්සනං භාවෙන්තෝ, මේ දුක්ඛානුපස්සනාව භාවෙන්තෝ රමති, ඒක මේක වර්ධනය කරමින් සතුට වෙනවා. ඒත් එක්කම සුඛ සංඥම් පජහන්තෝ රමති, සුඛ සංඥාව අයින් වීම පිළිබඳව අපිට මේකේ
පංචපාදානස්කන්දය සැපයි, සුවයි, මදුරයි, ප්‍රියයි කියලා අපි එකඒකිව හොයනවා. මෙලෝක තියෙන එකඒකව හොයාගෙන ඒවා තුළින් අපේ හිත හැම වෙලේම ඒවා සැපයි 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 කියන සංඥාව කියලා ගැන හඳුනා ගැනීම. අපේ හිත හඳුනාගන්නේ අපේ පින්නත්න්නේ මේ ලෝකය තියෙන රූප ශබ්ද ගන්ධරස ස්පර්ශ ධම්ම කියල දේවල් මෙතන තමයි සැපතියන්නේ මෙතන තමයි සතුෘතියන්නේ මේක තමයි මේක තමයි කියලා ඒ අපේ හිත හඳුනගන්නවා. අන්න ඒ හඳුනා ගැනීමට කියනවා සුඛ සංඥා කියලා. එතකොට දුක්ඛානු පස්සනම් භාවෙන්තු පංචුපාදානස්කන්ධයෙහි තියන දුක්ඛ දුක්ඛය සංස්කාර දුක්ඛය සහ විපරිණාම දුක් කියලා කියන දේවල් ටික අනුපස්සනා කරපු කෙනෙකුට සුඛ සංඥාව නැති වෙනවා. කෙනෙකුට හිතේ සුඛ සංඥාව නැති වුණාම ඉතින් දුකක් නැති වෙන්නේ කියලා නෑ. සුඛ සංඥාව හින්දා මහා දුකක් තිබෙනවා. මේ මේවා එකතු කරන්න ඕනේ, ඔක්කොටම යන්න ඕනේ, ඔක්කොම දේවල් කරන්න ඕනේ සුඛ සංඥාව හින්දා. දැන් සුඛ සංඥාව නැති කරලා සතුට වෙනවා කියලා කියන්නේ ඒකත් එක්ක ඇති වෙන මේ අර අල්ලා ගැනීම අයින් වෙනකොට හිතේ ඇති වෙන විශාල සතුට. ඉතින් ඒක හින්දා ඒ සතුට මොකද සුඛ සංඥා තියෙනකන් ලොකු වෙහෙසක් දරන්න ඕනේ පංචපාදානස්කන්ධ අදාළ දේවල් ඒක රාසි කරන්න. ඉතින් අන්න ඒ සතුට තමයි වර්ධනය කරගත යුත්තේ. ඒ සඳහා තමයි අපි බොහෝ වැඩ කටයුතු කළ යුතුව තියෙන්නේ. ඉතින් මේ විදිහට හැම වෙලේම කුසලයේ පැත්තෙන් ගත්තොත් ඒක භාවෙන්තෝ රමති, අකුසලයේ ඒකට ප්‍රතිවිරුද්ධ අකුසලයේ පැත්තෙන් ගත්තොත් ඒක පජහන්තෝ රමති. මේ විදිහට මේක තුලින් සතුට ලැබීමට කියනවා භාවනා රාමතාවය කියලා. ඒ භාවනා රාමතාවය වර්ධනය කරගත යුතු දෙයක් බව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අද දවසේත් අපි මේ දේශනා කරපු ධර්මයට අනුව තම තමන්ගේ චිත්තසංතාන වර්ධනය කරගෙන තම තමන්ගේ චිත්තසංතාන තුළ මේ කුසලයන් උපදවාගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපත් කරගෙන හැම දිනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරලා තියෙන්නේ මාතර සදැහැති පිරිසක් විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. KPW නාලනී කල්යාණසීලී මහත්මිය ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, KPW රාජසිරි මහතාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට, බෞද්ධ යනාලිකේ කාර්මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම, වගේම අතිපූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ නිවන් සුවය ප්‍රාර්ථනා කිරීම, සෑම දිනාටම නිවන් අවබෝධය සඳහා මෙම ධර්ම දේශනාව හේතුවක් වේවා කියන අරමුණෙන් තමයි මෙහි දායකත්වය දරලා තියෙන්නේ මාතර සදැහැති පිරිසක් විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ නැත්තම් බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනටම දුක් නිරෝගී චිරජීවන ලැබේවා. මිය පරලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනටම තෙරුවන් සරණයි.